ලෞතුරා බුද්ධත්වයට උපදින තාත්ත කෙනෙක්ගේ පුතෙක් වීම මහා වාග්යක් කියලා කියනවා. ඊට කලින් ඔහු සක්විති රජ කෙනෙකුගේ පුතෙක් ආකාරයට ඉපදිලා තියෙනවා. සක්විති රජ කෙනෙකුගේ පුතෙක්. සක්විති රජ කෙනෙකුටත් තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඌර්ණ රෝම ධාතු විතරයි පැත්ත මාරු වෙලා තියෙන්නේ. පැත්ත විතරයි මාරු වෙලා තියෙන සක්විති රජ කෙනෙකුගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. ओहम सक्विति रजवरुण पामुल गोस् 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 अविले वेरला सक्विति रज पदवी अट उत्पत्ति लबल अभिनिष्क्रमणे वेच केने कुद दकिन मेट कालीन हेम केने दकल नती वेन मेट कालीन दक्केम सक्विति रज पदवी अट इपदिच्च तात केने दक्कम इसक ए तात सक्विति रज पदवी दाल यानो दक्के नती वेन मेरे नकाली दाल यानो देखे नी मेन देखो अंक इकट हरिपुद में अख फिर संसारे दी मगे ताता मे बुध के नुके पुते गावट अभिमुह वेला कल्पना करने वो वेनो एक के निक एक बुधुन दाकिन मगे पुता कौरुत्कद इस तरह हेदे सम वैसे कऊद इन्ने කියලා දැනගෙන අභිනිෂ්ක්‍රමණය වෙන කෙනෙක් වෙන මේ ටයිම් එකේ තවක් කවුද උපදින්නේ මෙයාගේ යාළුව කවුද ඔහුට අම්මා තාත්තා හිටියත් ඔහු කොච්චර දුප්පත්ද අර සක්විති රජ කෙනෙකුගේ පුතෙක් වෙලා ඉපදිලා 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 ඔන්න දුප්පත් තැනකින් ඉපදිලා නමුත් රාජමාලිගාවට එන්න පින තියෙන දුප්පත් තැනක ඉපදිලා රාජමාලිගාවට එන්න පින තියෙන සක්විති රජ পদවියට ඉපදිච්ච පියෙක් दरु दाला कैलेट घीलती है सियाल दाला कैलेट घीलती है एट खालीन तमंगिता आत्ता साक्विति रज विला इंद लती है कागिता आत्ता है अरे धूपा दरु गिता आत्ता मे दरुआ कल्पना करनवा मे तरह संपतक तात याना विला है मटोक का दी लगी नहीं थी मे कुमार यट उपपत्ति ऐसी සියලු සම්පත් තාත්ත දීලා ගින් තියෙන. සක්විති රජ වෙන්න ඕන තාය. සක්විති රජ වෙයක් බට ඕන දෙයක් උඹ කරගනින් කියලා. රාජමාලිගාවම දාලා ගින් තියෙන. කවදකහරි මේක උරුම වෙන්නේ සීය මරුණන් පස්සේ සීය. සීය මරුණන් පස්සේ කවදකහරි උරුම වෙන්නේ මේ කුමාරයාට වෙන්නේ. මේ කුමාරයාට තාත්ත නැතුව කිසි ප්‍රශ්නයක් නැතිනෝ. ශිල්පසත්තර උගන්නන්න කට්ටියේ ඉන්නව කවන්න පවන්න කට්ටිය ඉන්නව ආරක්ෂාවට කට්ටියේ ඉන්නව ක්‍රීඩාවට කට්ටිය සියලු දේවල් වලට කට්ටිය මේ කුමාරයාට නමුත් මොහුට නැත්තේ තාත්තා විතරක් තාත්තා ඉපදිලා තියෙන සක්විති රජකමට වෙනව සක්විති රජකමට ඉපදිච්ච කෙනෙක් සක්විති රජකම දාලා යන්නේ මරණ වේලාවට නමුත් මොහුගේ තාත්තා වේලාසනින් එක දාලා ගිහිල්ලා තියෙනවා අනේ මගේ තාත්තත් එහෙම වුණා නම් කියලා පැතුම් පතන්නේ मगे तात मौना पेर तमंगे तात सक्विति रज पदवी अट उत्पत्ति बल सक्विति रज के नैक्केला सक्विति रज कमेम मीयदीन अत्थर मीयदीन एहम तनक इपदीच के नैक् मेहम तनक गोम तनक बुध के नैक् अभिनिष्क्रमण तनकट एनव कीलकिन अविल बलन कीलकिन पेर तात मगे අභිනිෂ්ක්‍රමණය උනේ නැතේ මේ තාත්තා මුගේ අභිනිෂ්ක්‍රමණය වෙලා ඇති හරි මචං අය එහෙම යාළුව කතා කරන්නේ මේ මේ මෙහෙ තියෙන විවාහාර භාෂාවෙන් හරි මචං කිසි ප්‍රශ්නයක් නැහැනේ උඹට හැම දෙයක්ම තියෙනනේ බලාපන් අපේ අම්මලා තාත්තලාට කොච්චරනම් අඩුපාඩුකම් තියෙනවද අනේ බං උඹලයි තාත්තා වගේ කෙනෙක් අපිට හම්බ වුණා නා කියලා හිතන්න පැතුම් පතන්න අර කුමාරයෙක්ගේ ගාවට කියන්නේ ලෝතුරා බුදු කෙනෙකුගේ පුතෙකුගේ ගාවට සක්විති රජ කෙනෙකුගේ පුතෙක් කිට්ටු වෙනවා කියලා කියනවා. ආන එයා අභිනිෂ්ක්‍රමණයට පෙර ඒ වෙලාවේ කවුද තවත් දරුවෙක් උපදින්නේ කියලා දැනගෙන පිට වෙන කෙනෙක් කියන. අනේ එයාගේ නමලු පටලවනවා කියලා කියන්නේ තමන්ගේ ගාවට එන කෙනාගේ ගාව. ඒ කියන්නේ තමන්ගේ ගාවට එනවනම් බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන ए इन्हें दिन निकल दिन निकल
වන්දන ගොඩක් බුදුහාමුදුරන්ට සෙට් එක. දැන් සුමිත්‍රා එන. සුමිත්‍රා එන වෙලාවේ ඇය පැතුම් පතන්නේ කුසබක්කන්ද වැනි දරුවෙක් තනන්නවි. ඒක තනියෙන් අප්පුඩි ගහලා තනා ගන්න බැරි වෙනවා. බුදු කෙනෙක් එක්කම අප්පුඩි ගහලා, ඒ කියන්නේ බුදු බවට උපදින කෙනෙක් එක්කම අප්පුඩි ගහලා හදාගත යුතු එකක් කියලා. දරුවා හදා ගන්න තියෙන හැම්බි. දරුවා හදා ගන්න තියෙන හැම. ඒක හදා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පුතෙක් තනාගත යුතුනෝ, මිනිහෙක් කියන එකක් අදාළත්වයක් නැතිනෝ. මේ සුමිත්‍රාට ඕන වෙන්නේ බුදු කෙනෙකුගේ පුතෙක් වෙන්න. සුමිත්‍රාට අවශ්‍ය වෙයි බුදු කෙනෙකුගේ. අන්නේ බුදු කෙනෙකුගේ පුතෙක් අවශ්‍ය වෙන නැගෙනියට ප්‍රොපෝස් කරන්නේ කවුද කියලා අහන්න. තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ ප්‍රොපෝස් කරන්නේ තමන්ගේ දරුවත් එක්ක හැදෙන දුප්පත් දරුවෝ. ඒ කියන්නේ තමන්ගේ පුතත් එක්ක හැදෙන දුප්පත් දරුවෝ. එයා තමයි ප්‍රොපෝස් කරන්නේ. එයාගේ නම තමයි අර කියා රාහුල කියලා. බුදු වෙන වෙලාවට අර අතන හිටපු ළමයාගේ නම තමයි කියන්නේ. මගේ පුතා වගේ එකෙක් තනන්න නැගෙනිය නුඹ කැමති වෙන්නේ? මගේ පුතාට වෙච්ච දේ වෙන දරුවෙක් තනන්න නුඹ කැමති වෙන්නේ? හරි. නුඹේ පැතුමද සඵල වන්නේ කියලා කියන. නුඹේ පැතුම සඵල වෙනවයි කියලා කියන. රාහුල නම් පුත් කුමරා නුඹ තනන්නේ කියලා කියන. කොහෙන් ගන්න කෙනෙක්ද කියලා අහන. දීපංකර බුදුහාමුදුර කොහෙන් ගන්න කෙනෙක්ද? තමන් ජාතක කරපු පුතාගේ ගව ඉන්න දරුවෙකුගේ නමක් ගන්න වෙන. අරගෙන බාර දෙන. බාර දුන්නන් පස්සේ අරයගේ පැතුමත් සඵල වෙනවා, මෑගේ පැතුමත් සඵල වෙනවා, නංගි උඹේ පැතුමත් සඵල වෙනවා. අන්න උඹලා දෙන්නට තාම නහම්බුන පුතාගේ නමත් මං කිව්වා වේ. තාම නව එහෙම දීපු නමක් කියලා කියන මේ එන්නේ. එහෙම ගොතපු කතාවක් කියලා කියන මේ නැවත නැවත උපදින්නේ. මේ සංසාර කතාව වෙන්නේ. අර තාම පටන් ගත්තේ නැහැ කිව්වේ. අන්න ඒක වෙන්නේ.